වෙනත් කිසිම රටක හමුදාවකට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට හෝ කඳවුරු බැඳීමට ඉඩ ලැබෙන හා ශ්‍රී ලංකා භූමිය විදේශිකයින්ට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට හැකිවන කිසිදු ගිවිසුමකට එළඹෙනවාට තරයේ විරුද්ධ බව සියම් මහානිකායේ මල්වතු අස්කිරි උභය විහාර සහ අති උතුම් මැල්කම් කාදිලන් රංජිත් අග්‍රාධගුරු හිමිපාණන් ඒකාබද්ධ ප්‍රකාශයකින් අවධාරණය කරනවා. අස්කිරි මහානායක හිමිපාණන් වහන්සේ සහ උභය මහා විහාර අනුනායක ස්වාමින් වහන්සේ අද පස්වරුවේ කාදිනල් හිමිපාණන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කළා. එහි සඳහන් වන්නේ රටපත් වී ඇති ව්‍යාකූල වාතාවරණය තුළ මෙවැනි ගිවිසුම් වලට එළඹීමෙන් රට වඩාත් අස්ථාවර භාවයට පත් නොකර රට තුළ තිරස්සර සාමයක් ඇති කිරීම සඳහා ආගමික අන්තවාදී සංවිධාන තහනම් කර පොදු නීතියක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවයි. විදේශීය රටවල් හා සංවිධාන මෙන්ම ආයතන සමග රටේ ස්වාධීනත්වයට බලපාන ගිවිසුම් වලට එළඹෙන්නේ නම් පොදු මහජන මතය විමසිය යුතු බව ආගමික නායකින්ගේ ඒකාබද්ධ ප්‍රකාශයෙන් අවධාරණය කර තිබෙනවා. වත්මන් රජයේ මගින් ඉතා අත්නෝමතික ලෙස විවිධ රටවල් සමග ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම් හේතුවෙන් තවදුරටත් අපගේ නොබැඳි පිළිවෙතට හා සෛරීත්වයට විශාල තර්ජනයක් ඇති වී තිබේ. එමෙන්ම තම දේශපාලන බලය ආරක්ෂා කර ගැනීම සඳහා අවස්ථාවාදී ලෙස කටයුතු කිරීම නිසාවෙන් විවිධ අන්තවාදී සංවිධානවල ගොදුරක් බවට අප රටපත් වී ඇත. මෑතක ඇති වූ පාස්කු ඉරිදා ප්‍රහාරය එවැනි බලලෝභී දේශපාලඥයන්ගේ ජාතික වගකීම නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් දැයි අපට සැක සිතේ. තත්ත්වයේ මෙසේ තිබියදී වත්මන් රජයේ ඉතා රහසිගත හා අත්නෝමතික ලෙස විදේශීය රටවල් සමග අප රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට බරපතල හානියක් වන අන්දමේ විවිධ ගිවිසුම් ඇතිකර ගැනීමට සූදානම් වන බවද අපට දැනගන්ට ලැබී ඇත. මහජන ඡන්දයෙන් වසර පහකට බලයේදී රජයක් පත් කරනුයේ රටේ ආරක්ෂාවත් මහජන සුභසිද්ධියත් එම රටේ ස්වෛරී භාවයත් ආරක්ෂා කිරීමට විනා මෙවැනි අත්නෝමතික තීරණ ගැනීමට නොවන බව පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට අවධාරණය කරමු. එසේයින් ශ්‍රී ලංකා අනුක්‍රම ව්‍යවස්ථාවේ තාවුරු කර ඇති ජනතා පරමාධිපත්‍ය හා ස්වෛරීත්වයට අහිතකරවන ලෙස බලපානා වූ වෙනත් කිසිම රටක හමුදාවකට ශ්‍රී ලංකා මාතෘ භූමිය තුළට ඇතුළු වීමට හෝ කඳවුරු බැඳ ගැනීමට අවකාශ සලසන හා ශ්‍රී ලංකා භූමියේ විදේශිකයන්ට අවශ්‍ය පරිදි භාවිතා කළ හැකිවන කිසිදු ගිවිසුමකට එළමෙනවාට අපි තරයේ විරුද්ධ වන්නෙමු.